ඔබ සුදුනක් ගම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මෙතනින් මගේ Android series එක 3 ඉරියවත් එක්ක. එතකොට මාලා කතා කරන්න යන්නේ ඔය දෙකේදී කතා කරා කොහොමද empty Android project එක හදන්න කියලා. එතකොට ඒක බලන්න කියනවා නේ ඒක බලන්න. මොකද මේ වීඩියෝ එක කරන්නේ ඒ project එක හදලා ඉවරලා කොහොමද run කරන්න කියලා. හරි. එතකොට මේ තියෙන්නේ අපි හදපු ප්‍රොජෙක්ට් එක. එතකොට බලන්න මේකේ මේ hello world කියලා මෙතන ඇවිල්ලා තියෙනවා. අපි මේක ටයිප් කරපු දෙයක් නෙමෙයි, මේක ප්‍රොජෙක්ට් එක හැදෙනකොටම ආපු දෙයක්. හරි. ඊළඟට මෙතන තියෙනවා ඔයාලට run button. හරි. ඊට කලින් ඔයාලා කරන්න ඕන දැන් මම හදාගෙන තියෙනවා අපේ virtual devices ටික. මේ තියෙන්නේ හදාගත්ත virtual devices. හරි. මේක අපිට virtual device එක run කරන්න පුළුවන්. නැත්තම් අපේ mobile phone එක developer option දාලා කරලා USB එකක් කරා machine එකට connect කරලා එහෙමත් අපිට මේක රන් කරන්න පුළුවන්. හරි. දැන් මම රන් කරන්නේ මෙව virtual phone එක. හරි. මුලින් මම කියලා දෙන්නම් කොහොමද virtual phone එක අපි මේ මැෂින් එකේ හදාගන්න කියලා. මෙතන තියෙනවා open AVD manager කියලා. හරි. මෙතන ගියරෝස් බලන්න මගේ virtual මම දැන් මෙතන virtual devices හදලා තියෙන නිසා තමයි මේ විදිහට පෙන්වන්නේ. ඔයාලා එක virtual device එකක් හදලා නැත්තම් ඔයාලට මේක පෙන්වන්න නැති. හරි. මම දැන් හදලා තියෙන නිසා මට මේක පෙන්වනවා. ඔයාලා හදලා නැත්නම් කරන් තියෙන්නේ create virtual device එක. ඉහළ ඉරලා මෙතනින් ඔයාලට අවශ්‍ය එක මොකක්ද කියලා දොරන්න තියෙනවා. හරි. TV එකක්ද? ෆෝන් එකක්ද? ඔය iOS එකක්ද? ටැබ්ලට් එකක්ද? ඔය විදිහට කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. දැන් මම හිතමු ෆෝන් එකක් කියලා. එතකොට ඔයාලට කැමති එකක් වශයෙන් තෝරගන්න පුළුවන්. ස්ක්‍රීන් සයිස් එක කැමති විදිහට ඕන එකක් අපිට මේක තෝරගන්න පුළුවන්. හරිද? තෝරලා ඉවරලා දැන් මම මෙතන දිහා හදන්න යන්නේ නැහැ. නමුත් මම ඔයාලට කියලා දෙන්න හදන විදිය මගේ ළඟ virtual device එකක් තරම් තියෙනවා. දැන් අපි හිතමු මගේ ළඟ නැහැ Nexus 5. න්යාය හදාගන්න ඕන කියලා මේ ක්ලික් කරලා ඉවරලා next day. හරි. next දුන්නට පස්සේ මෙතනින් අහලා system image එක download කරගන්න ඕන. එතන Android 10 තියෙනවා, 9 තියෙනවා, 8.1 තියෙනවා. ඔතනින් අන්න එකක් මෙහෙම download කරගන්න පුළුවන්. ඉතින් download දුන්න පස්සේ ඊළඟට ඒක තෝරලා ඉවරලා අපිට එහෙම next deal කරලා මේක හදා ගන්න පුළුවන්. හරි. ගලේසියම අනිවාර්යෙන් මේක වලට හදා ගන්න පුළුවන්. ඒ විදිහට හදාගත්ත දේවල් ටික තමයි මේ මෙතන තියෙන්නේ. එක එක විදිහට දැන් අපි හිතමු දැන් මේක වාසිය තමයි දැන් අපිට එක එක screen size වල phone අපිට නැහැ. දොර අපි කරන්නේ මෙතන virtual device හදා ගන්නවා. අපිට කැමති කැමති විදිහට screen sizes තියෙනවා. ඒතකොට අපිට ඒක run කරලා බලන්න පුළුවන්. කොහොමද අපේ app එක මේවට පෙන්වන්නේ කොහොමද කියලා. හරි. අන්න ඒක තමයි මේකේ තියෙන ගොඩක්ම වාසිය. අනිත් එක මේ USB එකට connect කරලා එහෙම තියන්න අවශ්‍ය නැහැ. එතකොට wire එකත් එක්ක හරිය මේ හෙලවුණොත් ප්‍රශ්න එනවා. ඒ දේවල් මොකුත් නැහැ මේක හදාගත්තට පස්සේ. හරි. දැන් මම මෙතන තෝරගත්තා ඔයාලට මේක ඉතුරු ටික පෙන්නන්න ඕන නිසා Nexus 6 කියන එක. හරි. ඒක තෝරලා next යන්න. දැන් බලන්න මෙතන ආව Android 10 කියන එක download කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ විදිහට පෙන්නන්නේ. अरे एक सिलेक्ट कर लेगा इलांगटा वाले ने नेक्स्ट कर अरे इलांगटा මෙතන AVD name එක දෙන්න පුළුවන් කැමතියක් මම මේ තියෙන එකම දෙන්නම් දීලා මෙතන ආන්න පුළුවන් එක portrait ද එහෙම නැත්නම් landscape ද කියලා දීලා මේ finish කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඒක create කරගන්න පුළුවන් දැන් බලන්න හදපු එක මේ විදිහට මෙතන එනවා ඊළඟට මෙන්න මෙතන මේ run කරගන්න තියෙනවා ඒ විදිහට run කරපු ඒ device එකත් තමයි මේ තියෙන්නේ. මෙන්න මේක තමයි මම run කරලා තියෙන්නේ. Pixel 3XL කියන එක. ඒ virtual device එක තමයි මේ run කරලා තියෙන්නේ. හරි. මම මේකේ දැන් මෙන්න මේ අපි හදාගත්ත hello world කියන app එක run කරන්න තමයි යන්නේ. හරි. ඒතකොට මෙතනින් ඔයාලට කැමති virtual device එකක් තෝරන්න පුළුවන්. තෝරලා ඉවරලා dan running device එකක් තියෙනවා Pixel 3XL කියලා. ඒක තෝරනවා මම. තෝරලා ඉවරලා මෙතනින් මේක run කරා. දැන් බලන්න මෙතන Gradle build running කියලා මේ විදිහට මේක run වෙනවා. හරි. මේව ටිකක් කළා ගිහින් ඉවරලා මේක අපේ virtual device එකේ install වෙනවා. install කරනවා ඊට පස්සේ apa ya pega? Evi di gara, ini wajul liwa segara beda, mega balagan pulo, kan? Hari, yang balana, menu jeda, apa ya pega? Dan, p, kan? Macam hello world කියලා ඉතින් ඒ වගේම මෙතන hello world කියලා ඇවිල්ලා තියෙනවා. දැන් බලමු මට වෙන මේක hello world කියන එක වෙනස් කරගන්නවා. මම මෙන්න මේ virtual device එක මෙතෙන් තියාගන්නම් එහෙම. මට දැන් මෙන්න මේක වෙනස් කරන්න ඕන කියලා දැන්. දැන් මේක double click කරලා බලන්න. මේක බලන්න ඔයාලට එක එක දේවල් කරන්න පුළුවන් මේකේ මෙතනින් අපිට හදන්න පුළුවන් අපිට මේ පැත්තෙන් කොච්චර DP ප්‍රමාණයක් තියෙන්න ඕනද කියලා දකුණු පැත්තෙන් කොච්චර DP ප්‍රමාණයක් තියෙන්න ඕනද බොටම් එකේ টොප් එකේ කොච්චර DP ප්‍රමාණයක් තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනින් දැන් හදාන්න පුළුවන්. හරි. ඒක මම ඉස්සර කියලා දෙන්නම්. මෙතන දින ටෙක්ස්ට් කියලා. මෙතන දින hello world කියලා. දැන් මම මේක වෙනස් කරොත් බලන්න. Hello ChamiViews කියලා. ඔයාලට මෙන්න මේ ටෙක්ස්ට් එකත් ඒ විදිහට වෙනස් වෙනවා. තාම මේකේ ඒ වෙනස්කම් නැහැ. හරිද? ඉතින් අපිට ගන්න තියෙන්නේ මෙතනින් ගිහිල්ලා ස්ටොප් කරලා ආයෙමත් රන් කරන්න. රන් කරාට පස්සේ එමතර මුල් විදියට Gradle build එක එනවා කලින් තරම් වෙලාවක් යන්නේ මේ විදියට hello ChamiViews කියලා අපිට බලා ගන්න පුළුවන් හරි මේක තව ගොඩක් දේවල් කරන්න පුළුවන් කොහොම මේකේ font size එක වැඩි කරන්න පුළුවන් හරි ඒකේ style දාන්න පුළුවන් font එක වෙනස් කරන්න පුළුවන් ඒ ගොඩක් දේවල් අපිට මේක කරන්න පුළුවන් මේ ටෙක්ස්ට් එක මෙහෙම වෙනස් කරලා මෙහෙම නැතුව වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි හරිම ක්‍රමය. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම්. එතකොට ඔය දේවල් ටික තමයි බේසිකලිම කතා කරන්න තියෙන්නේ. දැන් අපි ChamiViews කියලා එක දුන්නා. ඒක බලන්න. මෙතන hello ChamiViews කියලා මේ විදිහට පෙන්වනවා. මේකේ වෙනස්කමක් කරේ නැහැ නම. මේකේ විදිහට XML ෆයිල් එක අරගෙන මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි. මම තව දෙයක් කියලා දෙන්නම්. මේකේ ෆොන්ට් එක පොඩි. ඒක ලොක් කරගන්න කොහොමද කියලා. Settings වලට ගිහිල්ලා ඉවරලා ෆොන්ට් එකට යන්න. එඩිටර් වල ෆොන්ට් ගිහිල්ලා මෙතනින් දෙන්න ෆොන්ට් සයිස් එක 16ක් විතර. හරි. ඊළඟට apply දීලා OK කරා. දැන් බලන්න ෆොන්ට් සයිස් එක වැඩි වුණා. මේ විදිහට. හරි. ඔයාලට පේන මදි වගේ නම් මම තව පොඩ්ඩක් ලොක් කරන්න. 18ක් වගේ. හරි. දැන් ඔයාලට මම හිතනවා පේනවා කියලා. එහෙනම් පේන්නේ නැති පැහැදිලිකමක් තියෙනවා. අනිවාර්යෙන් කමෙන්ට්ස් එකේ දාන්න. මට ඊළඟ වීඩියෝ එකේ දාන්න. එතකොට ඒක හදා ගන්න පුළුවන්. එතකොට ඔය දේවල් ටික තව ප්‍රැක්ටිස් කරන්න. මේකේ කොහොමද ලේඅවුට් එක වැඩ කරන්නේ කියලා ඊළඟ වීඩියෝ වලදී කියලා දෙන්න. එහෙනම් මෙතන මේ වීඩියෝ ගන්න. යාළුවෝ දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.